මට ඩේලි අප්ඩේට් එකක් ඕනේ මෙතන මොනවද වෙන්නේ කියලා. මගේ වගේ අකලා උස්සන්න එපා. ඒ තාත්තයි පුතයි නම් මහා අමුතුම જાතිය දෙන්නේ. රුපියල් 15,000ට වැඩිය පරිප්පුවක් කණ්ඩ වෙයි වගේ. රට හියා ඉඳලා පාට හතින් මල් කොටකට පිපෙන්න කියලා මහවැස්සට හඳ අහගෙන තාලෙට නටමු හඳ මාමගේ ළඟ ඉඳගෙන තරු දුක එක පෙළ දිය දිය ඒ මුළු අහසේ පුරාම කතා වලියමු රාහුල් ලැබුවත් කොහොමමයි මං දාට එන්නේ කියලා විනාඩි 20ක් ගත්තා මට මේ හදිසි ගමනකුත් යන්න තියෙනවා මේ දවස් ටිකෙන් සල්ලා මාට ගන්නන්න බැරුණා නිසා මේ මං ඊ වැඩ පොඩ්ඩක් බැලුවා සර් හදිසියෙම එන්න කිව්වේ දැන් ඊයේ සෙද්දෙන් යතුකම ඉස්කෝලට වෙච්ච කැරල එසේමෙත් එකක් නෙවෙයි කියන සර් දන්නවනේ ඔව් සර් මේ මං ඒ ගැන නම් එච්චර හිතන්නේ කියන්නේ නැහැ සර් තමයි කියන්නේ රාහුල බොත් එහෙමමයි කියලා. ඒ ගැන හිතන්න ඕනේ. ඒ කැලල මකන්න. චැනල් 10ක් දැම්මත් මත්. මරාවනත් ලඟ සර්. මේ සිනස්ස නිදාස්සලා ආවට පස්සේ ඔය ප්‍රශ්න සේරම යට වෙලා යයි. එහෙම චෝදනාවකුත් නැහැනේ සර්. මොකද නැත්තේ? චෝදනා එකක් නෙවෙයි. දෙක තුනක්ම තියෙනවා. අනිත් කලාපෙන් කෝල් කරලා කිව්වා. පෙස්සන් ගිහිල්ලයි කියලා. පෙස්සන් ගිහිල්ලා? එහෙමත් දෙකක්ද? මේ මොණාවරත් ලොකු සර් අපි මේ වෙලාවේ සිනස්සයක ඉන්න ඕනේ. මොකද අපි මේ ස්කූල් එකට වැඩ කරේ. එහෙම එක අපි සිනස්සයක ඉන්න ඕනේ සර්. රකිත් සර් රකිත් සර්ලාට මේවයි බරපතලකම තේරෙන්නේ නැහැ. එකට වැඩ කළා කියලා වැරදි කරන්න අපි පෙළ ගැහිලා හරියන්නේ නැහනේ. එහෙම නොකෙන්නේ I think අපේ රස්සාවල් කියලා ගෙවල් වලට වෙලා ඉන්නේ. ඒක ඇත්ත සර්. එහෙම කියලා තින් රස්සාව නැති කරන්න හොඳ නැහැ නේ සර්. කලාපිට පෙස්සන් ගිහිල්ලා ඒකම බරපතල කාරණයක්. අනිත්ගේ රාජකාරී වෙලාවේ පොලිසියෙන් ඇහිලා අත්අඩංගුවට ගත්තා කියන එක ඒකත් බරපතල කාරණයක් නේ. දැන් පොලිසියෙන් ඉස්කෝලට ආවේ හවස වරු වෙනස. දැන් එකාමාරයෙන් පස්සේ කියන්නේ කොහොමද රාජකාරී වෙලාව නෙමෙයිනේ. එහෙම එක ඉතින් මම හිතන්නේ ඉතින් සිනිස්සගේ රස්සාවට බලපායි කියලා ඕක. ඒ පේනවනේ. සකිත සර්ලා දන්නවා වැඩි. රජයේ සේවකෙක් පැය 24ම රාජකාරියට බැඳිලා ඉන්නවයි කියන කහලා නැද්ද? හරි හරි ලොකු සර්. මේ දැන් එතකොට සිනස් සේවනේ අපිට මොනවද කරන්න පුළුවන්? කරන්න පුළුවන් හොඳම දේ තමයි කටපියාගෙන ඉන්න එක.
දැන් කලාපෙන් ඇහිලා පරීක්ෂණයක් කළොත් ඔය කටහරල ඇත්ත කියන්නේ වෙයි ඔය කාට කාට හරිස ඇත්තනම් කියන්න පුළුවන් ඉතින් මොකද මේ සිනස්ස මේ ස්කූල්ට වරදක් කළත් නැහැ ළමයට වරදක් කළත් නැහැ එහෙම කේ ඉතින් ගමන කොහොමත් වරදක් කළා නැහැ එහෙම කියන්න පුළුවන් සර් ඕවා කිය කියා කරන දේවල් නෙවෙයිනේ රාහු ලැබුවොත් ඔහොමමයි දෙතනින්ද කලාපෙන් ඇහිලා පරීක්ෂණයක් කළොත් ඔය කාට කාට රිදෙයි සිනත් ඉක්මනට එලිට ගන්න පුළුවන් වුණොත් ඔය හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න ඕන ලොකු සර් ඉක්මනට එලියට ගන්න පොලිසියට අල්ලන් ගිය මිනිහෙක් කවද්ද එහෙම ඉක්මනට එලියට දැම්මේ ඕවා හීන විතරයි වෙච්ච නොවිච්ච දේවල් නම් මන් දන්නේ හාමු. හැබැයි නන්දනි හාමු මේ වලව්වෙන් පිට යනවා කියන්නේ නම් ඉතින් මේ වලව්ව විනාශයට මුල තමයි. මේ වලව්ව විනාශ කරන්නේ මන් නෙවෙයි සීතු. මේක ඇතුළේම ඉන්න අය. මොන වුණතර කොල්ල ගැන නම් මගේ හිත වාවන්නේ. ඒකයි මම මෙච්චර ඉවසන්නේ. ගෑනු අපිට මේ මහ පොළොව වගේ හැම දුකක් වේදනාවක් මුහුලන්ට වෙලා මේ හැම දෙයක්ම ඉතින් අපි උහුලන්නේ අපේ දරුවෝ හින්දානේ හාමු කොහොම වුණත් ආරියා ඉන්න කාලේ උඹව තියාගෙන හිටියේ මහා ඉහෙලින් උඹට දරු පැටිය හම්බෙන්න ඉන්න කාලේ අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියේ කොළු පැටියෙක් අම්මුණොත් ඉක්මනට ගේ පොඩ හදාගන්න ඕනේ කියලා කිව්වා අනේ දැන් ඔව මතක් කරලා මොකටේ හැබැයි උඹ ආරියා ගැන හොයලා බැලුවේ නැද්ද බං? උඹ කොළඹ ගියා කියලා කිව්වට මේ එහෙට වෙලා පවුලක් පන්සලක් තියාගෙන ඉන්නවා කියන කතාවකුත් මට ඇහුණා. අනේ ඔය කතා කියන උන්ට නම් අපේ ආරියා කවදාකවත් මටයි දරුවන්ටයි අවනම්බුවක් කරේ නෑ හාමු. මට හිතෙන්නේ උඹ අපේ මොනාරි හංගනවා කියලා. ආරිය දාසෝ මන්ත්‍රීතුමා ළඟ වැඩ කරන කාලේ මං කොච්චර අවවාද කළාද? කොයිද ඇහුවේ නේ? ඒගොල්ලන් ඒගොල්ලන්ගේ මතයට වැඩ කරපු හින්දා අන්තිමේ අමාරු වටනහම් කවදා නිදහසක් ලැබෙයිද දන්නේ නැහැ ඔයි. ඒ කිව්වේ? අම්මේ! මොකද පුතේ? මොකද මේ අඬන්නේ? මුචිය? කොබන් අක්කා? අද මේක ඉස්කෝලේ ගියෙත් නැහැ හාම්. ඇයි අම්මේ? ඔයා මට තාත්තගෙන බොරු කිව්වේ තාත්ත ඉන්නේ කොළඹ කියලා ඇයි අම්මා මට බොරු කිව්වේ තාත්ත ඉන්නේ කොළඹ නෙමෙයි නේද මොනවද බං ඔබ මේ කියවන්නේ උඹට විකාරද මොකද පුතේ වෙලා තියෙන්නේ මම හැමදේම දන්නවා මම හැමදේම දන්නවා අම්මා මට බොරු කිව්වා අපේ තාත්ත ඉන්නේ හිරේ අපේ තාත්ත ඉන්නේ හිරේ ඒ ඒ මොකද්ද 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 මේ කතාව අපේ තාත්ත ඉන්නේ හිරේ කවුද කවුද හිරේ ඉන්නේ දැන් මොකද මට ඔරවන්න එපා කියනවා කො කවුද හිරේ ඉන්නේ කියලා. මේම ගියොත් අපටත් හිරේ විලංගුවේ තමයි ලගින්න වෙන්නේ. මොකද්ද බං මේ කතාව? දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? අන්ත කයිපු කැවිලද හැමෝටම? මට පේන්නේ මේ ගෙදර ඉන්නේ උන්ටත් පිස්සු. ගෙදර වැඩ කරන්නේ නේ උන්ටත් පිස්සු. අර කොල්ලට හොඳටම පිස්සු. වෙලාවකට මටත් පිස්සු වගේ. කවුද බං හිරේ ගියේ? ප්‍රෙද්ද කොළඹ මහත්තයා හොම කියනකොට මට දැනෙන්නේ මගේ හේ මලක් පිපුණා වාගේ. මං දැනගෙන හිටියා කවදා හරි මගේ කොල්ලට හොඳ කලක් යනවා කියලා. මහත්තයා මුණ ගැහුනේම කොල්ලගේ වාසනාවට. මොකද මූණවල් කරන්න මොකුත් නැ තාතික් මන්ට මැරි කරමු කියපු එකට වට අවුල්ද ඔය අකමැති නම් තාතිට ඉගෙන කියන්න එහෙම දෙයක් නෑ වගීෂා මේ හදිසිය ඔය දේවල් කරන්න බෑනේ හදිසියක් නෙමෙසිනෙත් අපි අද හෙටම කොළඹ යන්න ඕන තාතා ඒකයි මේ දේවල් හදිසි කරන්නේ ඇරත් මේ ගමේ ඉන්නකම් ඔයාට මේ ප්‍රශ්න වලින් ඉවරයක් නැහැ.
ඒ හින්දා කොළඹ යන එකමයි හොඳ. ඇයි? වලව්වි හමුදාල යන දුකයිද? නෑ. එහෙම ගන්න. ඒ වුණාට සීනිත්ගේ මූණ දිහා බැලුවම නම් මට තේරෙන්නේ එහෙම එක. නිස්ස සුදුස ලව්වා දේවල් කරවන්න ඕන හන්දා. ඕම් බලහල්ලකෝ. කුරේඩ වලින් පස්සෙන් පහු දෙයියන්ගේ ලෙඩත් හැදෙන්න ගත්තාම. මගෙන් දයිස ඒක අහන්නේ. අමුසරනේ බලා ගන්න කිව්වේ. ගිහල බලනවා ගිහල පන්ති දාලාද කියලා. ආයි පන්ති දාන්න විදියක් නෑ සර එයා. එයාට අපි දුන්නනේ රිදෙන්න ඇඟේ පති හිරියන්නම. එයා මට එදායිතු වෙන්නෙත් නෑ අදායිතු වෙන්නෙත් නෑ අංකෝමත් දැන් වැඩි ඕව හිතන්නේ කොහොමුණත් එයා හොඳ තැනක හොඳින් හිටියොත් මට ඒ ඇති එයාත් ඔයා ගැන ඔය විදිහට හිතනවාද කියන නම් මන් දන්නේ නෑ සිනෙත් ඒ වුණාට එයා හින්දා ප්‍රශ්න ගොඩකට ඔයා මුණ දුන්නා ඒ හින්දා ඉතින් අපි අතීතේ අමතක කළා දාමු ඒකත් පගීෂා මං කොළඹ ඉඳන් ගමට ආවේ ආයිමත් ඒ දවල් පස්සේ යන්න නෙමෙයි මට ඕනනේ අම්මට යුතුයකම් ඉෂ්ට කරන්න මට ඒත් ඒක කරගන්න බැරි වුණා මං පසුතැවෙන්නේ ඒකට මං ඔයාට පටන් ගත්ත වැඩ නතර කරන්න කියනව නෙවෙයි සිනෙත් ඒ වුණාට ඔය කරන වැඩ ලිමිට් එකකට කරන්න අපේ ඉස්කෝල වෙනුවෙන් ඔයයි කොළඹ මහත්තයා දෙන්න එකතු වෙලා කරපු දේවල් වලට ගොඩක් පිං. ඒකෙන් දැන් ඉතින් අපේ ගමේ ළමයි හොඳින් ඉගෙන ගන්නවානේ. ඒකම ලොකු පිණක්. ඕක මොකද්ද සිනේ? ආ ඒක නෙමෙයි. ඔයා හිට ඉස්කෝලේ යනවද? ඔයාගේ යාළුවෝ ටික බලාගෙන ඇත්තේ ඔය එනකම්. ඔව්. අනිවාර්යෙන්ම හිට යන්න ඕනේ. මොකද අලුතෙන් අපිට කම්පියුටර් සම්බුණානේ. දැන් ඒ ටිකින් ඉක්මනට වැඩ පටන් ගන්න ඕනේ. ළමයි ආසාවෙන් ඉන්නේ. ඒක හොඳයි. තාතිර දැන් යන්නත් පරක්කු වෙනවා ඇති. මාත් කොමත් අවසර පන්සල පැත්තට යන්න ඕනේ. හවස්සලා මේ බංගලා පැත්තට එන්න. කොහෙන් කියලා හොයන්නද? අනේ මන් දන්නේ කඟ වේන මගේ දිව්වේ. ඕක තමයි හමු කියන්නේ. මේ ආතක් පාතක් නැති මේ බටුවට කොළඟ මේ වලව් අස්සේ දාගත්තාම වලව්වේ නම්බුව කැලේ. වලව්වේ නම්බුව නැති වෙන්නේ ওই මිනිස්සුන්ගෙන් නෙමෙයි මේරි. මේ වලව්වේ ඇතුළම ඉන්න මිනිස්සුන්ගෙන්. මේ අර කොල්ලාර මොනවා කිය කියද ඇඬුවේ? මන්නම් කියන්නේ ඔය සීත හැම තිස්සෙම මූණ හංගගෙන ඉන්න බලන්නේ මොකක් හරි රහසක් තියෙනවද නැතන. ඒක තමයි මේරියු මාත් කල්පනා කරේ. පොඩි කා ඇහුවේ තාත්තා හිරේ ඉන්නවද මොකද්ද කියලා නේද? ඒක තමයි කොළඹ ගියා ගියා කියලා කිව්වට ආයිතේ මහවුළු ගෙදර තමයි තපිනව ඇත්තේ. ඕකුන්ව සත පහකට විශ්වාස කරන්න බෑ හොර හැත්ත. කටකට මුණුවට හිරේ ගිහිලා ඉන්නවද කියලා කවුද දන්නේ? අපි ඉතින් ඔය සීතගෙන් අහන්නේ. ඒකත් ඇත්ත. කතාවෙන් කතාවෙන් මේ කියන්න ආපු එකත් අමතක වුණාම ගමේ මිනිස්සු හොඳට ඕම කලබල වෙලා පන්සලටත් ගිහිල්ලා කලබලයක් ඇති කරලාලු. ඇයි පන්සලට යන්නේ? ඊළඟ කොන් මන්ත්‍රීතුමා හදන්න යන හෝටලේට ගම්මුන්ගේ විරුද්ධත්වයක් තියෙනවායි කියලා. ගමේ උන් ගිහිල්ලා හාමුදුරුවන්ටත් කියලා. අනේ මන්ද මූන්ටත් ඉතින් වෙන වැඩපලක් නැතුව වගේ ඕක ගැනමයි තැන් තැන් වල කතාව. අනේ දේනේ. හෝටලේ හදනවට විරුද්ධ නම් ওই මිනිස්සු ඊළඟට එන්නේ වලව්වට. ශ්‍රේයාස් කියනද? හරි ඉතින් මං අයගා ක්ලියර් කරලා දෙන්නම්. ශ්‍රේයාස්
ශ්‍රද්ධ ශ්‍රද්ධ ශ්‍රියස් ඒගේ ඡන්ද මැෂිමක් තේවා සයි ඉතින් කොහොමත් ඡන්ද මැෂින් එකතු කරන් දක්ෂයි තාත්ති ඔයා කොයි වෙලාවෙද වාහනේට වැන්නේ යාමු හෝටලයක් හදන්ඩ යනුවයි කියන්න ආරංචීත මේ මිනිස්සු හොම නටනවනම් ඉදං කෑල සින්නක් කරේට මේ දී ලදුන්නයි කියලා දැනගත්ත දාට හානේ අම්මේ හෝ ඒනං ඉතින් වලව බත්කාලාහකයි නේ වන්දන්නෑ මේලු උඹලෑ කීර්ති හාමුට මුලි කලඳක් නැතියටි ඔය හෝටලේ හදන කතාවට මං නිහඬව හිටියේ මොකද කියලා මං දන්නවනේ. දැන් මේ සේරම දේවල් අපිට නැති වෙන්නයි යන්නේ. නෑ නෑ එහෙම කියලා හරියන්නේ නෑ. මේවා මේ රාජසිංහ පරම්පරාවෙන් අපිට උරුම වෙච්ච දේවල්. කීර්ති හාමුට මේවයි වටිනාකමක් නැති වුණාට අපි පුළුවන් තරම් උත්සාහ කරලා මේක රැකගන්න ඕන. නැද්ද? අපි දැන් මොකද කරන්නේ මේරියෝ? නන්දනියාමෝ ඔය වැඩේ නන්දනියාමෝ හිතන තරම් ලේසි වෙන්නේ නෑ හැම ලේසියෙන් ගන්න පුළුවන් වස්තු සම්භාරයක් නෙමෙයි මේ පරම්පරාවේ කෙනෙකුට ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට ඔය වස්තු සම්භාරය ගොඩ ගන්න බෑ ඕකට ඉතින් අත තියන්න කිව්වොතින් වෙන දේ නන්දනියාමෝ දන්නවනේ මීරි කියන්නේ ඊළඟ කොල්ල මේ ගැන දන්නව ඇති කියලාද මටත් පොඩි සැකයක් තියෙනවා. මුලින්ම ඔය හෝටලේ හදන්න හදන්නේ නිදංගල පැත්තෙන්. හා. හරි. මෙන් දැන් එයි. මෑන් තමයි මේ වැඩේට ගැළපෙනම තුරුම්පු. අපිට මන්ත්‍රීතුමා මෑන්ගෙන් වැඩක් කරගන්න පුළුවන් වෙයිද? අපොයි පුළුවා. අපි මිනිහව ගම්මුකෝ. මං මේකේ ප්‍රධාන වැඩ කොටස මිනිස්සයට බාර දීලා තියෙන්නේ. හැබැයි මෑන්වත් දන්නේ නැහැ මිනිහා කරන්න ඕනේ මොකද්ද කියලා. හදයි. මන්ත්‍රීතුමා මම මෑන්ව දැක්ක ගමන් කියන්නම් මේ සීන් එකට ගැළපෙනවද නැද්ද කියලා. කොහොම වුණත් මේ කතාවෙන් පස්සේ මෑන්ව හලන්න ඕනේ. මං ඉන්නෝනේ මන්ත්‍රීතුමාට. බය වෙන්න එපා. මන්ත්‍රීතුමා. ආ ගුණසිරි එන්න එන්න. මන්ත්‍රීතුමා. මාර පල්ලේ අවත්තක පොල් කඩ කඩ හිටියේ. මන්ත්‍රීතුමාගේ පණිවිඩය ආව ගාම තමයි මම මේ දුවගෙන ආවේ. මේ ගුණසිරි බොයි විදිහට මේ ගස්පඩ කකා දඟලන්න ඕනේ නැහැ. මේ අපේ වැඩේට පොඩි සපෝට් එකක් දුන්න නම් හොඳ ගානක් අතට අරගෙන උඹට රජෙක් වගේ ඉන්න පුළුවන්. උඹේ ඔය මහ ලොකු ඔලු ගෙඩිය ඇතුලේ අබෑට ඒක තරම් මොලයක් නැහැ කියලායි මට හිතෙන්නේ. දැන් මිස්ගේ ඔය ආදරවන්තයයි ආදරවන්තයාගේ ෆොටෝ එකක් මිස් මෙන්න මෙතෙන්ට දාගන්න ඕනි අපි. ඔය ළමයාගේ වැඩේ හරියට නැත්නම් ඊගාවට අපි මොකද්ද කරන්න කියලා එක ප්ලෑන් කරන්න ඕනි.